YouTube කෙරුවා ගොඩදාගම කියන වීඩියෝ සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එකට තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මීට කලින් එපිසෝඩ් දෙකක් අපි රෙකෝඩ් කරලා මේ වෙනකොට පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් ඒකේ පළවෙනි එපිසෝඩ් එකේදී අපි කතා කරන්නේ කොහොමද ඔයාලා මේ YouTube කෙරුවාව ගොඩදාගන්නේ. එහෙමත් නැත්නම් හරියට YouTube channel එකක් plan කරන්නේ කොහොමද? content එක දාන්නේ කොහොමද? එහෙමත් නැත්නම් ඔයාලා කරන්නේ මොන જાතියේ content එකක් කියලාද plan කරන්නේ. ඔන්න ඔය වගේ basic දේවල් ටිකක් කතා කරනවා. දෙවෙනි එකේදී අපි කතා කරනවා කොහොමද ඔයාලා හරියට YouTube account එකක් නිර්මාණය කරන්නේ channel එකක් create කරගන්නේ කොහොමද ඒ channel එක නිර්මාණය කරන අවස්ථාවේදීම brand account එකක් කරගන්නේ කොහොමද සහ ඔයාලා තව කීප දෙනෙක් එක වැඩ කරනවා නම් channel එකේ permissions කොහොමද manage කරගන්නේ ඔන්න ඔය basic දේවල් ටික අපි කතා කරනවා දෙවෙනි වීඩියෝ එකේදී ඉතින් මේක තුන්වෙනි වීඩියෝ එක අපි අද කතා කරනවා කොහොමද channel එක customize කරන්නේ ඔයාලගේ channel එකට හරියන logo එකක් කොහොමද විනාඩි කීපයක් ඇතුළත නිර්මාණය කරගන්නේ ඔයාලට logo එකකට අවශ්‍ය කරන ID එකක් කොහොමද ගන්නෙ ඒකට අවශ්‍ය කරන platform මොනවද මොනවද තියෙන resources මේ දේවල් ටික කතා කරනවා ඒ වගේම තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද හරිම scale එකට හරිම දිගට පළලට ඔයාලගේ YouTube banner එක නිර්මාණය කරගන්නේ ඒකට තියෙන templates මොනවද ඒවා templates ගන්න තියෙන්නේ කොහෙන්ද මේ හැම දෙයක්ම අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න තමයි last වෙන්නේ ඉතින් ඒ හින්දා miss කරගන්න එපා වීඩියෝ එක දිගටම බලන්න ඒ වගේම තමයි Master Tech YouTube channel එක subscribe කරන්නේ නැතුව නම් ඔයාලා තාමත් මේ වීඩියෝ එක බලාගෙන ඉන්නේ දැන්ම පහළට රතුපාට subscribe button එක click කරන්න. click කරලා ඊට හැපැතෙන් තියෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන video ඉක්මනටම ඔයාලා ගාවටම notification එකක් විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් වැඩි කතා බහ නැතුව අද අපි බලමු කොහොමද channel එකට logo එකක් banner එකක් නිර්මාණය කරලා channel එක customize කරගන්නේ කියන දේ ගැන. එහෙනම් වැඩි කතා බහ නැතුව අපි යමු video එකට. ඉතින් ඔයාලට මතක ඇති අපි ඊයේ ඉගෙන ගත්තා කොහොමද channel එක නිර්මාණය කරන්නේ හරියට ඒ වගේම මේක brand account එකක් කරන්නේ කොහොමද ඒ වගේම ඒකේ permissions manage කරන්නේ කොහොමද කියලා. ඉතින් මම ඊයේ ඔයාලට පොරොන්දු වුණා අද ඔයාලට කියලා දෙනවා කියලා කොහොමද logo එකකට idea එකක් ගන්නෙ. ඒ වගේම තමයි කොහොමද අපි YouTube banner එකක් design කරගන්නේ හරිම sizes වලට කියලා. ඉතින් ඇත්තටම මේ master school කියන එක ගත්තාම මේක Master Tech YouTube channel එකේ එක කොටසක් විදිහට තමයි මම ඩිසයිඩ් කරලා තිබුණේ. ඉතින් ඒ හින්දා මම හිතුවා මේකට මම ලස්සන ලෝගෝ එකක් නිර්මාණය කරගන්න ඕන කියලා. ඉතින් ඒ වගේම තමයි මේ ලෝගෝ එකක් නිර්මාණය කරගන්නකොට YouTube banner එක නිර්මාණය කරගන්නකොට ඔයාලට පුංචි ටිප් එකක් දෙන්නම් මේක ඊසිලි කරන්න පුළුවන් වෙන විදිහට. ඉතින් ඔයාලා ගොඩාක් ලොකු දක්ෂයෝ නෙමෙයි වෙන්නේ තිනේ. ඔයාලා මේක පටන් අරගෙන ඉස්සරහට යනකොට ඒ ලබන experience වලින් තමයි දක්ෂය බවට පත් වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි මේ වැඩේට අද යූස් කරමු Canva කියන software එක. ඉතින් Canva කියන software එක ගැන මම special episode එකක් කරලා තියෙනවා අපේ YouTube channel එකේ ගිහිල්ලා Canva Master Tech කියලා search කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් Canva කියන්නේ සාමාන්‍යයෙන් මම designing වැඩවලට ටිකක් එහෙම් මෙහෙම් use කරන software එකක්. එතකොට අපි බලමු කොහොමද Canva එකේ logo එකක් design කරගන්නේ කියලා. හරි Canva එකට ගිහිල්ලා මම type කරනවා YouTube logo ගහලා මම මේක search කරනවා YouTube logo කියන එක type කරලා මම search කරාට පස්සේ අපිට මෙතන internet connection එකේ චූටි slow එකක් තියෙනවා ඉතින් dialog use කරන්නේ ඒ හින්දා හැමෝම දන්නවා ඉතින් ඒකේ ගැටලුව මොකක්ද කියලා ඉතින් මේ තියෙන්නේ ඔයාලට ගන්න පුළුවන් logos ගොඩාක් මෙතන තියෙනවා ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා gaming channel එකක් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් මොනවාම හරි channel එකක් කරන කෙනෙක් නම් ඔයාලට මෙතනින් logos ඕන තරම් ගන්න හැකියාව තියෙනවා ඒ වගේම තමයි logos customize කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට logo කියන එක search කරාට පස්සේ මේ වගේ ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ online education master school. මේකට මම ටිකක් කැමතියි මේ logo එකට. ඉතින් මේව ඇත්තටම මේ මහා ලොකුවට හදන්න ඕන තරම් දේවල් නෙමෙයි. හැබැයි ඔයාලගේ YouTube journey එකේ icon එක තමයි ඔයාලගේ YouTube profile picture එක. ඉතින් ඒ හින්දා ඒක හරියට නිර්මාණය කරගන්න මතක තියාගන්න. ඔයාලට හිතෙන්නේ මොකක්ද ඒක නිර්මාණය කරන්න. කවුරුත් කියන දේවල් කරන්න යන්න එපා. Tamanට හොඳයි කියලා හිතන දේ නිර්මාණය කරගන්න. ඉතින් මෙතන ගොඩක් ලොකු logo collection එකක් තියෙනවා. ඉතින් try කරලා බලන්න. මම අද මෙතනින් master school එකට logo එකක් තෝරගන්නවා කොහොම හරි. ඉතින් මට ඇත්තටම ටිකක් ආස හිතුනේ මෙන්න මේ උඩ තිබුණ logo එකට හරි. අපි බලමු උඩට ගිහිල්ලා මෙන්න මේ හරිය තිබුණ logo. මේ තියෙන්නේ. මේක ඇත්තටම paid version එකේ තියෙන එක. මම මේක පොඩ්ඩක් Canva එක free වගේ තමයි අරගෙන තියෙන්නේ. ඉතින් Canva එක free ගන්න කොහොමද කියලා මම කලින් වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒක චුට්ටක් බලන්න ගිහිල්ලා. හරි. මම මේක customize කරගන්න අරගෙන මේකේ මම master school කියන එක තමයි customize කරගන්න යන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා orange flat illustrative online education. මේ තියෙන්නේ online education logo. හරි. මම දැන් logo එක load කරගන්නවා. අපි load කරලා බලමු මේක customize කරන්න පුළුවන්ද කියලා. මොකද අපිට ඕනේ නැනේ එකම දේ ගන්න. අපි මේක ටිකක් කස්ටමයිස් කරලා ගමු. මම Master Tech channel එකේ කිසිම logo එකක් මෙතෙන්ට ගාවන්නේ නැතුව අලුත්ම logo එකක් තමයි නිර්මාණය කරගන්න යන්නේ. ඉතින් logo එකක් හදනවා කියන එකට ලොකු ගාණක් මිලක් නියම වෙලා තියෙනවා මේ සමාජය ඇතුලේ. හැබැයි මම කියන්නේ ඔයාලට එච්චර ලොකුවට professional වෙන්න එපා මේ වැඩේදී. professional වෙන්න ඒ අවශ්‍ය කාලෙට. දැනට මේ වැඩේ පටන් අරගෙන on the go වැඩේ යන්නකොට තමයි ඔයාලා මේ දේවල් කරගන්න ඕනේ. මමත් දැන් මම beginner කෙනෙක් කියලා හිතලා තමයි මෙතනදි වැඩ කරන්නේ. මම තෝරනවා master SCHOOL master school. හරි. online education master school. මෙතනින් මම දානවා powered by Master Tech. powered by Master Tech කියලා මම මෙතනින් දාගන්නවා. ඒ අකුරු ටික මම කැපිටල් කරනවා සම්පූර්ණයෙන්ම. ඉතින් ඔයාලට පේනවා ඇති ඉතාමත්ම සිම්පල් විදිහට අපිට මේ වැඩේ කරගන්න පුළුවන්. master school powered by Master Tech. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මේ logo එක මම just මේක හදලා ඉවරයි දැන්. ඉතින් මේ මම කියන්නේ මේව මහා ලොකු දේවල් නෙමේ, rocket science නෙමේ. ඉතින් මම කියන්නේ දැනට මේ වගේ එකක් නිර්මාණය කරගන්න. පස්සේ ඔයාලා ප්‍රොෆෙෂනල් වෙනකොට ඔයාලගේ channel එක grow වෙනකොට ඇත්තටම ලොකු මුදලක් වියදම් කරලා හරි ඔයාලට logo එකක් නිර්මාණය කරගත්තා කියලා ගැටලුවක් නැහැ. හරි. දැන් බලමු මේක කොහොමද export කරගන්නේ කියලා. හරි. මෙතනින් share option එක දෙන්න. share option එක දීලා download දෙන්න. download දීලා png අපි මෙතන download කියන option එක දුන්නාට පස්සේ මේක download වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඔන්න මම logo එක නිර්මාණය කරලා ඉවරයි. හරි. දැන් මගේ logo එක නිර්මාණය වෙලා ඉවරයි. ඊට පස්සේ අපි බලමු කොහොමද දැන් මම ඒක කොහොමද තියලා තියන්න. මොකද මම channel එක customize කරන විදිහ ඊට පස්සේ කියලා දෙන්නම් කොහොමද username එක pick කරන්නේ. මේ වගේ දේවල් ටික මම කියලා දෙන්නම්. හරි. ඔන්න මම දැන් logo එක නිර්මාණය කරලා ඉවරයි. logo එක නිර්මාණය කරලා ඉවර හින්දා මම ආයේ නැවතත් template කියන tab එකට ගිහිල්ලා මෙතන මම ගහනවා YouTube banner. YouTube කියලා ගත්තට පස්සේ ඔයාලට පේනවා පළවෙනියට මෙනවා YouTube banners. ඊට පස්සේ මේ තියෙන YouTube banners channel logos. YouTube banners කියන එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ banners ගොඩාක් අපිට මේ platform එකේ තියලා බලා ගන්න පුළුවන්. මේවා හරිම size එකට තියෙන YouTube banners. ඉතින් ඒ හින්දා ඔයාලට මේක ලොකු මහන්සියක් නැතුව පොඩ්ඩක් එහෙම මෙහෙන් customize කරලා නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ template එකට නැවත නැවත ඔයාලට මේ දේවල් හදා ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා මම දැනට just නිකන් ඔයාලට පෙන්වන්න ඕන හින්දා පොඩි මේකක් ගන්නම්. පොඩි බැනර් එකක් ගන්නම් Master School. අපි බලමු මෙන්න මේ හරිය මෙන්න මේ channel මේ බැනර් එකටත් මම කැමතියි ටිකක් colourful වුණා නම් හොඳයි කියලා හිතනවා. ඉතින් මේ designers ලා ගොඩාක් වෙලාවට මෙන්න මේ වගේ වැඩ තමයි කරන්නේ. ඉතින් මේක මේ ඔයාලට කියන මේ නිකන් එහෙම අවුලකට කියන දෙයක් නෙමෙයි. හැබැයි මේ වගේ platform වලින් වැඩ ගන්න මේවා නිර්මාණය කරලා තියෙනන්නේ ඒ හින්දා background එක remove කරගන්න එක එක click එකකින් කරන්න උලන්. අපි photoshop වල කොච්චර නම් දඟලනවද background එක remove කරගන්න. ඉතින් එහෙම නෑ මේක දැන් එක click එකයි AI තියෙන්නේ පාවිච්චි කරන්න. ඒකින් දේව පාවිච්චි කරන්න. ඒවා මේ නිකන් යල්පැන ගියපු මිනිස්සු වගේ ඒවා අතාරලා දාන්න එපා. මට මෙතනින් set වෙන එකක් එහෙම ලොකුවට නැහැ. ඔයාලට colors එහෙම pick කරගන්න මතක තියාගන්න. අනිවාර්යයෙන්ම color එකක් pick කරගන්න. මේක හොඳයි කියලා හිතනවා. හරි. අපි මේක දාගමු. Master School. මෙතෙන්ට මම කලින් හදාගත්තු logo එකම place කරගන්න ලස්සනට. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. හරි. මේ logo එක අරගෙන මම මෙතෙන්ට දාගන්නවා. දාලා මේක ටිකක් ලොකු කරගෙන මැද්දට center කරගන්නවා. ලොකු වැඩි වුණා වගේ. මේ ගාන හොඳයි වගේ අපි මේ ගානින් තියමු. තියලා subscribe watch videos weekly කියලා දාගමු. ඔයාලා අනිවාර්යයෙන්ම mention කරන්න ඔයාලා වීඩියෝ එකක් දෙන්නේ weeklyද dailyද monthlyද ඒක අනිවාර්යයෙන්ම කියන්න. දැන් අපි ඇත්තටම මේ දවස්වල ඔයාලට මතක ඇති Master Tech YouTube channel එකේ මම කියලා තිබුණේ every video every 3 video in week කියලා. ඊට පස්සේ අපිට ඒක කරගන්න බැරුණා. දැන් තමයි මා සතියකට videos 5ක් කොහොම හරි දාගන්නේ. හරි. මෙතන Claudia Alves කියලා තියෙන්නේ. අපි මෙතන දාමු Master new video at අපි මෙතන දාමු කොහොමත් අපි මම ගොඩක් වෙලාවට videos upload කරන්නේ 6:30 PM every 6:30ට අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දානවා. එතකොට අපි ඒක තමයි මෙන්ෂන් කරලා කියන්නේ ඒගොල්ලන්ට. මේ වගේ පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මේව කරගන්න. ඊට පස්සේ මම මෙතන දානවා. මෙතන අනිවාර්යයෙන් මගේ මේන් channel එක මම මෙන්ෂන් කරනවා. powered by Master Tech. එතකොට Master School channel new video at 6:30 PM every Sunday. Subscribe and watch videos weekly. එතකොට මම මේකේ colors change කරනවා. colors අපි දාමු. මොකද අපි යන්න ඕන එකම theme එකකට. එතකොට තමයි ඒක ලස්සන වෙන්නේ. ඉතින් මේ colors උත් හරි. මේව කොහොමද තිබිච්ච දේ? අනිත් ඒවා okay. හරි. එතකොට මම ඔන්න මේකේ banner එකක් නිර්මාණය කරලා ඉවරයි. හරි. දැන් මම මේක නැවතත් export කරගන්නවා. export කරගමු. PNG එකක් විදිහටම export කරගමු. එතකොට ඔන්න channel එකේ logo එකයි cover එකයි අපි හදලා ඉවරයි. ඊට පස්සේ ওই විදිහට තිබුණාට කමක් නැහැ. හරි. මගේ logo එකයි ඔන්න banner එකයි දෙකම complete වෙලා තියෙන්නේ. අපි දැන් බලමු. තාම download වෙනවා. artwork එක ටිකක් ලොකු හින්දා වෙන්නේ නැති ටිකක් වෙලා යන්නේ. හරි. හරි මම මේක දැන් වෙනම bin එකකට දාගත්තා. හරි. ඔන්න දැන් අපි last වෙන්නේ channel එක customize කරන්න. අපි මෙතන දෙමු customize channel කියලා. customize channel දුන්නාම video creator studio එකට යනවා. ඒ කියන්නේ YouTube studio එකට ඔය log වෙන්නේ. ඒකට redirect වුණාට පස්සේ බලමු කොහොමද ඒක customize කරගන්නේ කියලා. අනිවාර්යයෙන්ම හොඳ logo එකක් මට හම්බුණා කියලා මම හිතනවා. සමහරවිට මම මේක දිගටම use කරේ. නැත්තම් ටික දවසක් ගිහිල්ලා මේක මම change කරයි. මේ channel එක දිගටම කරනවා නම්. ඔන්න අපි දැන් land කරේ channel එකේ customization tab එකට. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන branding කියන තැනට යන්න. branding තැනට ගිහිල්ලා අපි මුලින්ම අපේ profile picture එක upload කරමු. මෙතන upload දෙන්න. upload දීලා මෙතන අපි logo එක නිර්මාණය කරගත්තා. logo එක මේ විදිහට ලස්සනට crop වෙනවා. crop වුණාට පස්සේ මෙතන අපිට done කරන්න තියෙන්නේ. done කරා. හරි. ඊට පස්සේ අපි banner එක upload කරගමු. ඔයාලා ඒකට එන්න ඕන path එක තමයි YouTube Studio customization. ඊට පස්සේ channel customization වල layout branding basic info එතන branding වලට එන්න. branding වලට අවිලා upload කරන්න. ඔයාලට පේනවා හරියටම චූට්ටක් එහෙම එහෙ වෙලා තියෙනවා. හරි කමක් නැහැ. ගැටලුවක් නැහැ. අපි මේක දාගමු. ඔයාලට පේනවා ලස්සනට ඔන්න අපේ මේක cover photo එකයි logo එකයි වැටුණා. අපිට පුළුවන් ඊට පස්සේ video watermark එකක් තියෙනවා. ඒ video watermark එකට ගොඩක් වෙලාවට අපි දාන්නේ subscribe PNG එකක්. අපේ මෙන්න මේ වගේ එකක් දාගමු. මොකද අපි මේ channel එක ඉස්සරහට කරගෙන යන්න නම් අපිට subscribers ලා ඉන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම PNG එකක් හොයලා මේක කොයි විදිහට දාගන්නම්. ඊට පස්සේ channel customization upload කරලා අපි බලමු මේ වගේ එකක් ගන්න පුළුවන්ද කියලා. හරි. ඒක අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ channel customization upload වලට ගියා. අපි download වලින් හරි. ඔන්න ඕක අපි මෙතෙන්ට දාගන්නවා. entire video එකට අපි දානවද නැත්නම් custom start time එකට දානවද කියන එක ඔයාලා තීරණය කරන්න. මම නම් මේක සාමාන්‍යයෙන් දාන්නේ end of video. මොකද ඒක හැම තිස්සෙම අපේ බලන viewer ට පෙන්වන්න ගියොත් එහෙම ලොකු කරදරයක් බවට පත් වෙනවා. ඉතින් ඒ හින්දා අපි මේක අන්තිමට දාමු. ඉතින් ඒ හින්දා අපි ඒක අන්තිමටම දාලා හරි. දැන් අපි profile picture එක ඒ කියන්නේ YouTube channel එකේ picture එක banner image එක video watermark එක කියන තුනම upload කරගෙන ඉවරයි. අපි හින්දා මේක publish කරමු. publish කරාට පස්සේ පොඩි වෙලාවක් යනවා. හරි. දැන් publish වෙලා ඉවරයි. අපි මෙතෙන්ට ගිහිල්ලා අපි refresh කරලා බලමු අපේ channel එක මොන විදිහටද පේන්නේ කියලා. හරි. තාම publish වෙන ගමන් තියෙන්නේ. මේ උඩ loading පෙන්නනවා ඔයාලට. එතකොට ඒක තාම publish වෙන ගමන් තියෙන. හරි. අපේ එන්න ඕන profile picture එකයි banner image එකයි watermark එක upload වෙලා ඉවරයි. මෙතන refresh කරලා බලමු channel එක මොන විදිහටද පෙන්වන්නේ කියලා. තාම මොකුත් පෙන්වන්නේ නැහැ. හරි. channel එකට දැන් නම් profile picture එක වැටලා තියෙන්නේ. අපි බලමු මෙතන අපිට පෙන්වන්නේ නැති එක සමහර විට චුට්ටක් වෙලා යනවා මෙතෙන්ට ඕක upload වෙන්න. හරි. channel එකේ නම් දැන් අපේ profile picture එකයි YouTube banner එකයි ඔන්න අපි නිර්මාණය කරගත්තා. ඉතින් easy tips දෙකක් දුන්නා. යන්න Canva එකට ගිහිල්ලා YouTube logo කියලා search කරන්න. යන්න Canva එකට ගිහිල්ලා YouTube banner කියලා search කරන්න. එතකොට ඔයාලට customize කරන්න පුළුවන් templates ගොඩාක් හම්බ වෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් මේ වැඩේ ඉතාමත් පහසුවෙන් කරගන්න. ටිකක් දුරට ගිහිල්ලා professionally මේ වැඩේ කරගන්නකම්. ඉතින් ඔන්න අපේ channel එක අපි නිර්මාණය කරලා ඉවරයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙන්න ඇති කොහොමද මේ වැඩේ හරියටම කරගන්නේ කියන දේ ගැන. ඒ වගේම තමයි channel එක customize කරන්නේ කොහොමද කියන දේ ගැන. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද channel එකේ basic informations ටික edit කරන්නේ. ඒ වගේම YouTube studio එකේ අපි tour එකක් යමු. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් plan කරමු කොහොමද YouTube studio එකේ tour එකක් යන්නේ. ඒකේ තියෙන දේවල් මොනවද? customization වලදී තවත් මොන වගේ දේවල් අපිට කරන්න පුළුවන්ද කියන දේවල් ගැන. ඉතින් වීඩියෝ සීරීස් එක මිස් කරගන්න එපා. මොකද මිස් වුණොත් අපරාධ මේ වීඩියෝ සීරීස් එක ඔයාලගේ YouTube journey එක success කරගන්න තමයි මේ තියෙන advice ටික මම ඔයාලට දෙන්නේ සහ මගේ experience කරපු දේවල් මම ඔයාලට දෙන්නේ. ඉතින් තාමත් Master Tech YouTube channel එක subscribe කරන්නේ නැතුව නම් මේ වීඩියෝ එක බලාගෙන ඉන්නේ අනිවාර්යෙන් පහළ දෙන අතට subscribe button එක click කරන්න. click කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන වීඩියෝ සිග්මන්ටම ඔයාලා ගාවටම notification app විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ වගේ තාක්ෂණික ලෝකයේ අලුත්ම විස්තර ගොඩක් එක්ක ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.